වැඩමව වදාළ අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි කිතුනු හින්දු ඉස්ලාම් ආගමික පූජකතුමනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මැතිතුමනි මෙම ජන රැලිය සංවිධානය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහත්මයා ඇතුළු සහෝදර පක්ෂවල සියලුම නියෝජිතවරුනි ප්‍රසන්න රණතුංග සිසර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි කැලණි ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක රේණසිරි වරාගොඩ මැතිතුමනි පළාත් සභා නගර සභා ප්‍රාදේශීය සභාවල සියලුම මහජන නියෝජිතවරුනි ආරාධිත අමුත්තනි මෞබිමේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැලියට එක්ව සිටින කැලණියේ දේශ ප්‍රේමී ප්‍රදේශවාසී හිතවතුනි හිතවතේනි අද රටේ ඕනෑම තැනකට ගියාම ජනතාව ඉල්ලා හිටින්නේ අපිට ආරක්ෂිත රටක් ලබා දෙන්න අපේ රට ආරක්ෂා කරලා දෙන්න අපිට අපේ රට නැවත ලබා දෙන්න කියන දේ. අද තමුන්නාන්සල දන්නවා එදා මේ රටේ රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් පොලිසිය රණවිරුවන් සිවිල් ආරක්ෂක බලකාය රණවිරුවන් විසින් ආරක්ෂා කර දිනාගත් රට නැවතත් බෝම්බ පුපුරන තත්ත්වයකට පත් වුණා. ඉදිරියේ දින රජයක් යටතේ අපේ රජයේ ප්‍රමුඛත්වය දෙන්නේ රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැවතත් මේ රට ස්වෛරී සුරක්ෂිත රටක් කරන බවට මම පොරොන්දු වෙනවා. ඒ වගේම තමුන්නාන්සල දන්නවා එදා අපි බාර දුන්නේ ආර්ථිකයෙන් ඉහළ සංවර්ධිත රටක්. අද සෑම ශේෂ්ත්‍රයකම වෘත්තිකයන් වේවා රජයේ සේවකයන් වේවා ගොවියන් වේවා සෑම ශේෂ්ත්‍රයක්ම අද පරිහානියට පත්වෙලා. අපි තමුන්නාන්සේලාට මේ රට සංවර්ධනය කරන නිසැක ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා. මේ රට ලෝකයේ තියෙන ආර්ථිකයත් සමග ඉදිරියට යන විශේෂයෙන්ම ආසියාව මුල් කරගෙන දැනුම මුල් කරගත්තු ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධනය කරන ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි විශේෂයෙන්ම මේ රටේ මිනිස් සම්පත කෙරෙහි විශ්වාසය තබන කොටසක් තමුන්නාන්සලා දන්නවාද විශාල තරුණ තරුණියන් පිරිසක් අතරමං වෙලා ඉන්නවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට පුළුවන්කමක් නැතුව ඒ වගේම උසස් පෙළ අසමත් වෙච්ච සාමාන්‍ය පෙළ සමත් වෙච්ච මේ සෑම ශේෂ්ත්‍රයකම විශාල තරුණයන් කොටසක් අපේ අනාගතය අතරමං වෙලා ඉන්නවා. අපි අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. මේ හරහා විශේෂයෙන්ම සියලුම උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසු සියලුම තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අනෙකුත් තරුණ තරුණයන් වෙනුවෙන් තාක්ෂණ විද්‍යාල කාර්මික විද්‍යාල වෘත්තීය විද්‍යාල ඇති කරලා ඔවුන්ට හොඳ වේතනයක් ලබන්නට පුළුවන් වන රැකියාවක් ආර්ථිකයට වැදගත් වන රැකියාවක් ලබා ගැනීමට හැකි නිපුණත්වයක් අපි ඔවුන්ට ලබා දෙනවා. දන්නවා විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කය දනුමෙන් මුල්ලුණු දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය තුළ අපේ රජයක් යටතේ අපි දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් කරනවා. මේ දිස්ත්‍රික්කය තුළ තිබෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ධාරිතාව අපි වැඩි කරනවා. ඒ හා සම්බන්ධ උපාධි ආයතන වෘත්තීය පුහුණු හා තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කිරීමෙන් අපි තරුණ තරුණයන්ට වඩාත් වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම තමුන්නාන්සල දන්නවා මේ දිස්ත්‍රික්කේ සංචාර කර්මාන්තයෙන් දියුණු කරන්නට පුළුවන් දිස්ත්‍රික්කයක්. අපි ඩොලර් බිලියන 10ක
සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරනවා. දැනට එන සංචාරකයන් අපි මිලියන 7 දක්වා ගෙනීම සඳහා අපේ සැලසුම් තිබෙනවා. ඒ වගේම ගුවන්තොටුපළ ආශ්‍රිතව තිබෙන ව්‍යාපාර අපි වර්ධනය කරන්නට ක්‍රියා කරනවා. සංචාරක ව්‍යාපාරය ඉතාමත්ම වැදගත්. මේ හා සම්බන්ධව විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ විශාල ව්‍යාපාර කොටසක් පැවතගෙන යන බව තමුන්නාන්සල දන්නවා. ඒ වගේම පාරම්පරික වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කය. විශේෂයෙන්ම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අපි විශ්වවිද්‍යාලයක් බවට උසස් කළ යුතුයි. ඒ වගේම මේ ආයුර්වේද වෙදකම පාවිච්චි කරලා අපිට පුළුවන් සෞඛ්‍ය සංචාරක දියුණු කරන්නට. ඒ වගේම තමුන්නාන්සල දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පළතුරු වගා කරන ප්‍රදේශයක් අපිට නව තාක්ෂණය හඳුන්වලා දීලා කෘෂිකර්මය දියුණු කරන්නට අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම පුරන්මුණු ඉඩම් කාබනික පොහොර යොදලා අස්වැද්දීම හරහා පරිපරක වගාවන් ප්‍රචලිත කිරීම හරහා අපිට පුළුවන් සංචාරකයන් දියුණු කරන්නට. මේ අයුරු අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ආර්ථිකය, ඒ වගේම අධ්‍යාපනය, මෙවැනි මේ ශේෂ්ත්‍රවලට ප්‍රමුඛත්වය දීම හරහා තමුන්නාන්සේලාට සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් ලබා දෙන්නට මා පොරොන්දු වෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා විශාල වශයෙන් මේ ප්‍රදේශවලට අධ්‍යාපනය ලබා ගන්නට නුපුළුවන් වෙලා තියෙන මේ තරුණ තරුණියන්ට විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලබා දෙන්නට ක්‍රියා කරනවා. මේ හරහා අපිට පුළුවන් මේ රටේ ආර්ථිකය ඉහළට ගන්නට. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කළා. මේ පොරොන්දු වෙන සෞභාග්‍යමත් රට බිහි කරනවායි කියන එක මතක් කරමින් තමුන්නාන්සේලාට ජය වේවා. තමුන්නාන්සේලාට ජය වේවා. සුබ අනාගතයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.